and welcome to our luxury Sri Lanka YouTube channel. මේ ටික දැක්කම හිතා ගන්න පුළුවන්නේ අද අපි වෙනස්ම ගයක් කරන්න කියලා. අද අපි ඇවිල්ලා ඉන්නේ ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ගෙන් නිවසක් රිවيو කරන්න. ඉතින් උට තියනවා ලස්සන ලොකු ගෙවල් දෙකක්. එක ගයක් තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් අපි ඒක එළියෙන් මේ විදිහට පෙන්වන්න. ඒක අද රිවيو කරන්නේ නැහැ. හැබැයි අපි රිවيو කරන ඒ ලක්ෂරි හවුස් එක තමයි මෙන්න මේ තියෙන්නේ. ඉතින් මේ නිවස ලොකේට් වෙලා තියෙන්නේ හරියටම නාවල. නාවල ටවුන් එකේ. මේ වීඩියෝ එක ටිකක් සුවිශේෂී. ඉතින් ඇයි එහෙම සුවිශේෂී කිව්වේ කියලා බලන්න නම් ඔයගලන්ට මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න වෙනවා. මම දෙමි කියන්න. හරි. ගෙදර එළියෙන් බලද්දිම ඔයගලන්ට පේන හරිම එලිගන්ට් ලුක් එකක් තියෙන නිවසක් තමයි මේ තියෙන්නේ. සම්පූර්ණයෙන් පර්චේස් 20 එක තමයි මේ නිවස ඉදි වෙලා තියෙන්නේ. ඉතින් හිතන්නකෝ නාවල ටවුන් එකේ පර්චේස් 20 එක මේ වගේ ලස්සන නිවසක් කොච්චර නම් වටිනවද නේද? ගාඩන් ඇරිය එක මෙන්න මේ වගේ ලස්සනට ලෑන්ඩ්ස්කේප් කරලා තියෙනවා. ඉතින් නිවසට එන්ටර් වෙන්න මේ ඇක්සස් රෝඩ් ඩෝ එක මෙන්න මෙතන තියෙන්නේ. ඔයගලන්ට පේනවා හරිම එලිගන්ට් ඩෝ එකක් තමයි තියෙන්නේ. ඉතින් පාකින් ස්පේස් එකත් මෙන්න මේ පැත්තේ තියෙන්නේ. වාහන ගොඩක් නවත්තන්න ඉඩ කඩක් තියෙනවා. ගෙදර ඇතුළ හරිම ලස්සනයි. එහෙම නැයි අන්ද ගෙදර බලන්න. Wow, it's so beautiful. රිච් ලුක් එකක් තියෙන හරිම එලිගන් ලුක් එකක් තියෙන නිවසක් තමයි මේ තියෙන්නේ. ඉතින් වීඩියෝ එක පටන් ගද්දි මං කිව්වනේ ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ගේ නිවසක් කියලා. ඉතින් ඔහුගේ ඒ ප්‍රොෆෙෂන් එකට ගැලපෙන්න හරිම ලක්ෂුරියස් ලුක් එකක් තියෙන නිවසක් තමයි අද අපි ඔයාලට මේ පෙන්වන්නේ. ඉතින් අපි දැන් ඉන්නේ මේ ලිවින් ඇරියා එකේ. බලන්න පේනවා මේ විදිහට හරි ලක්ෂරි ෆර්නිචර් වලින් මේක ඉක්ක් වෙලා තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ ගොඩක් වයිඩ් ග්ලාසස් තියෙන එකකින්ද ගේ ඇතුළට හොඳට ඉරේලිය වැටෙන්න තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ පැත්තට යද්දී අපිට තියෙනවා ඩයිනින් ටේබල් එක. මේ වගේ ඩයිනින් ටේබල් එකක් මෙතන ප්ලේස් වෙලා තියෙනවා සහ උඩින් ලයිට්ස් කිහිපයක් තියෙනවා. ඕපන් පෑන්ට්‍රි කන්සෙප්ට් එකක් තමයි තියෙන්නේ. ඔයාලට පේනවා ඩයිනින් ටේබල් එකත් එක්කම මේ පැත්තට එද්දී ඕගොල්ලන්ට පෑන්ට්‍රි එක ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් කළු පාටින් සහ මේ වගේ සුදු පාටින් තමයි පෑන්ට්‍රි එක ඩිසයින් වෙලා තියෙන්නේ. මේ වගේ ග්‍රැනයිට් ටොප් එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ ටේබල් එක ඔයගලන්ට කෑම ගන්න යූස් කරන්නත් පුළුවන්. ඒ වෙනුවෙන් චෙයර්ස් කිහිපයක් මෙතන දාලා තියෙනවා. මෙතනින් ඔයගලන්ට ගෙදර බෑක් යාඩ් ඒරියා එකට එන්ටර් වෙන්නත් හැකියාව තියෙනවා. අද පෙන්වන්න දේවල් ගොඩාක් තියෙනවා. ඒකින් අපි ටක් ටක් ගාලා වීඩියෝ එක බලමු නේද? යා අපි මේ ඉන්න පල්ලෙහා ෆ්ලෝ එක වර්ගඩි 2400ක්. ඉතින් ඔව් මෙතන CCTVs ප්ලේස් වෙලා තියෙනවා. නිවස පුරාම CCTV තියෙනවා. ඒ ටික මෙතන තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. වර්ගඩි 2400ක් මේ නිවසේ තියෙනානේ. ඉතින් අපි මේ ඉන්න මේ ෆ්ලෝ එකේ කාමර මෙතන තියෙනවා දෙකක්. ඒ වගේම මේ පැත්තෙන් 7 ක්වාටර්ස් තියෙනවා. ඉතින් අපි දැන් යන් මේකේ බෙඩ්රූම්ස් පැත්තට. මෙතන බෙඩ්රූම්ස් දෙකක් තියෙනවා. එකක් මේ පැත්තේ, එකක් මෙන්න මේ පැත්තේ. ඉතින් ඒක නම් මේ වෙනකොට චෙයර්ස් කිහිපයක් තමයි දාලා තියෙන්නේ. ඒක ඒගොල්ලෝ වැඩිය යූස් කරන්නේ නැහැ. මේකේ මම ආසම තැන තමයි මේ මේකේතර මාස්ටර් බෙඩ්රූම් එක. හරිද? මේකෙත් තව බෙඩ්රූම් එකක් තියෙනවා. ඒකෙත් චෙයර්ස් කිහිපයක් දාලා ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මේ කාමරේට තියෙන වොෂ්රූම් එක තමයි මෙන්න මේ දකින්නේ. ඒක අලු පාටින් තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. ගෙදරට විසිට කෙනෙක් ආවොත් යූස් කරන්න තියෙන වොෂ්රූම් එක මෙන්න මෙතන තියෙන්නේ. ඔගලන්ට පේන ලස්සන ෆ්ලවර් පොට්ටේකුත් තියෙන මේක ඩිසයින් වෙලා තියෙනවා. ඉතින් ග්‍රේ කලර් එකෙන් තමයි මේ වොෂ්රූම් එක ඩිසයින් කරලා තියෙන්නේ. මෙතනට ආවහම ඔගලන්ට ඩබල් හයිට් ස්පේස් එකක් තියෙනවා. ඒ වගේම මෙතන ලයිටින් ඇරේන්ජ්මන්ට්ස් උත් හරි වෙනස් ලුක් එකකට තමයි තියෙන්නේ. දැන් අපි උඩ තට්ටුවේ ලස්සන බලන්න තමයි යන්නේ. ඊට කලින් මම කිව්වනේ මේ නිවස සුවිශේෂී කියලා. ඔව්. මේ වීඩියෝස් බලන ඕගොල්ලන්ට ගෙවල් ගන්න වගේම ගෙවල් හදා ගන්නත් කැමැත්ත තියෙනවනේ. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ ඉඩමක
ඔගලන්ගේ කැමති ඩිසයින් එකකට මේ වගේ ලස්සන ගයක් හදාගන්න ඔගලන්ට හීනයක් තියෙනවානේ. අන්න ඒ හීන හැබෑ කරන්න ඔගලන්ට උදව් කරන කෙනෙක් තමයි MN Homes කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලන්ගේ කන්ටැක්ට් නම්බර් එක මම පල්ලෙහෙන් දාන්නම්. MN Homes එකෙන් තමයි මෙන්න මේ ලස්සන එලිගන් ගෙදර හදලා දෙන්නේ. ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන ගයක් MN Homes ලට කියලා හදාගන්න. මම හිතන්නේ වැඩි විස්තර මම උඩට ගිහිලා තව කියන්න. අපි යා. ගොඩක් හයියයි ඔයගලන්ට පේනවා වුඩ්න් වගේම මෙන්න මේ මෙටල් වලින් තමයි මේකේ ස්ටෙයර් කේස් එක ඩිසයින් වෙලා තියෙන්නේ. මෙතනට આવහම අපිට පල්ලෙහා ග්‍රවුන්ඩ් ෆ්ලෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම අපි දැන් කතා කර කර ඇවිල්ලා තියෙන්නේ ගෙදර ලිවින් ඒරියා එකට. එහෙම නැත්නම් අපි ඉන්න මේ ෆ්ලෝ එකේ ටීවී ලොබි එකට. ඉතින් මෙතනට આવහම ඔයගලන්ට පේනවා හොඳ ඉඩකඩක් මෙන්න මේ ලිවින් ඒරියා එකේ තියෙනවා. ඒ වගේම විශේෂත්වය පොඩ්ඩක් බැලුවොත් ඔයගලන්ට පේනවා මේකේ වහල ගොඩක් උසින් උඩින් තමයි තියෙන්නේ. ඒක හින්දා හොඳ උසක් මේ ගෙදර පේනවා. හරි ලොකු ගයක්. ඉතින් මම කියවනේ මම ගෙදර ආසම තැන මේකේ මාස්ටර් බෙඩ්රූම් එක කියලා. ඉතින් මාස්ටර් බෙඩ්රූම් එකට යන්න කලින් මෙන්න මේ පැත්තේ ඔයගලන්ට ලොකු වයිඩ් මිරර් එකක් තියෙනවා. ඉතින් ඒකනොත් ගෙදර ඉඩකඩ හොඳට ලොකු කරලා මැග්නිෆයි කරලා පෙන්නනවා. එහෙමනම් මම දැන් යන්නේ මාස්ටර් බෙඩ්රූම් එකට. වව්. ආස හිතනවා නේද දැක්කම. I like this. ඇත්තටම හරිම නිදහස් හරිම කාන්තීම් මේකට තමයි මේ බෙඩ්රූම් එක හදලා තියෙන්නේ. ඔගලන්ට පේනවා ගොඩක් ලොකු ඉඩකඩක් මේ බෙඩ්රූම් එකේ තියෙනවා. ඉතින් ඇඳ ප්ලේස් කරලා තියෙන්නේ කාමරේ මැද්දෙමයි. ඒක හින්දා කාමරේ හොඳ ඉඩකඩක් මෙන්න මේ කාමරේ යූස් කරන කට්ටියට තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේකේ ස්ලයිඩින් වින්ඩෝ එකක් තියෙන්නේ. අපි බලමු ඇරලා. ඉතින් විින්ඩෝ එක ඇරලා ආවට පස්සේ ඔයගලන්ට පුංචි බල්කනි ඇර එකක් තියෙනවා. හරිම කාම් ඇන් ක්වයට් නේබර්හුඩ් එක තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. ඉතින් බෙඩ්රූම් එකේ ක්ලෝසෙට් ඒරියා එක මෙන්න මේ පැත්තේ තියෙන්නේ. අපි ඒකේ ලයිට්ස් දාලා බැලුවොත් ඔව් මේ තියෙන ක්ලෝසෙට් ඒරියා එක මෙතන තමයි ඩිසයින් වෙලා තියෙන්නේ. සම්පූර්ණයෙන්ම වුඩන් ක්ලෝසෙට් එකක් තමයි තියෙන්නේ. ඉතින් ඔයගලන්ගේ ඇඳුම් සපත්තු මෙන්න මේ කබඩ්ස් ඇතුලේ ප්ලේස් කරගන්න හැකියාව තියෙනවා. එන්න. ඔයාලට පේනවා බාත්รูම් එකෙත් හොඳ ඉඩකඩක් තියෙනවා. ඉතින් ග්‍රේ කලර් ටයිල් එකකින් තමයි මේ බාත්รูම් එක ඩිසයින් වෙලා තියෙන්නේ. වොෂ් බේසින් එක මෙන්න මේ සයිඩ් එකට තමයි ප්ලේස් වෙලා තියෙන්නේ. මට හරි ආසයි හිතෙනවා මේ බෙඩ්රූම් එක දැක්කම. ඉතින් මං කියවන මේ නිවස ලංකාවේ සුප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්ගේ කියලා. ඔහුගේ ස්ටඩි රූම් එක තමයි මේ තියෙන්නේ. එහෙම නැත්තම් නිදහසේ ඒගොල්ලෝ පොත් කියවන තැන. අපි අතනින් බෙඩ්රූම්ස් එකක් දැක්කා. මෙතන එකයි දෙකයි. මෙතන තව එකක් තියෙනවා. තව අපිට බෙඩ්රූම් එකක් මගේ මර පැත්තෙන් පෙන්නන්න. ඉතින් මේ ගොල්ලන්ගේ දරුවෙක්ගේ කාමරයක් මම හිතන්නේ. ඔයාලන්ට පේනවා මේ කාමරෙත් ෆෑන් එකක් වගේ මේසි එකක් ෆික්ස් වෙලා තියෙනවා. ඒකෙන් බල්කනි ඒ දෙකක් එහා පැත්තෙන් තියෙනවා.
ඉතින් මේ ඔෆිස් රූම් එකට වගේම මේ කාමරේට යූස් කරන්න තියෙන වොෂ්රූම් එක තමයි මෙන්න මේ තියෙන්නේ. වොෂ්රූම්ස් නම් මං හිතන්නේ ඔක්කොම එකම කලර් එකකින් එකම ඩිසයින් එකකට වගේ තමයි තියෙන්නේ. ටිකක් එකම තීම් එකකට තමයි මේ වොෂ්රූම්ස් ටික ඩිසයින් වෙලා තියෙන්නේ. මං හිතන්නේ මට එක කාමරයක් මිස් වුණා. මොකද මේ වගේ ලස්සන ගෙදරක ආවට පස්සේ ඔක්කොම ටික පොඩ්ඩක් මතක තියාගන්න අමාරු වෙන්නේ මිස් වෙන දේවල් වැඩි. යා. මේ තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ මේ ගෙදර පුතාගේ බෙඩ්රූම් එක. ඉතින් මේකේ මේ පැත්තට ආවහම ඔයගලන්ට වොෂ්රූම් එක ප්ලේස් වෙලා තියෙනවා. දැන් එහෙමනම් මේ නිවසේ ලස්සන ඔයගලන්ට සම්පූර්ණයෙන් පෙන්වලා ඉවරයි. හැබැයි ගෙදර ලස්සන දැක්කයි කියලා මේ ගෙදර අයිතිකාරය වෙන්න නම් ඔයගලන්ට වාසනාව නැහැ. මොකද මං අර කිව්ව ප්‍රසිද්ධ ඩොක්ටර් මේ වෙද්දි පදිංචි වෙලා ඉන්නේ මේ නිවසේ. ඉතින් මේක ගැන වැඩි විස්තර මම ඔයගලන්ට පල්ලෙහාට ගිහිල්ලා කිව්වොත් මං හිතනවා හොඳයි කියලා. අපි යන්න. මේ ලස්සන ගෙදර වාසනාවන්ත හිමිකාරයා වෙන්න ඔයාලට මේ පාර චාන්ස් එක නැති වුණාට මෙන්න මේ වගේ ලස්සන ගයක් ඔයාලගෙම කියලා හදාගන්න ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ගයක් හදන කට්ටිය වගේම ගෙවල් ගන්න බලාපොරොත්තු වෙන කට්ටිය දන්නවනේ ලංකාවේ තියෙන ප්‍රසිද්ධ එක්සිබිෂන් එකක් තමයි කැදැල්ල කියලා කියන්නේ. ඉතින් මේ පාර ජනවාරි 27 BMICH එකේ තමයි කැදැල්ල එක්සිබිෂන් එක තියෙන්නේ. එයාලගේ ඔෆිෂියල් කන්ස්ට්‍රක්ෂන් පාර්ට්නර් තමයි MN Homes කියලා කියන්නේ. ඉතින් එයාලගේ ස්ටෝල් එකක් BMICH එකේ තියෙනවා. ඔයාලට එතනට ගිහිල්ලා වගේම මම දැන් මේ වීඩියෝ එකෙන් පස්සේ නාවල එයාලගේ ඔෆිස් එකට යනවා. එතන ගිහිල්ලත් ඔයාලට ඒ කට්ටියව හම්බෙන්න පුළුවන්. ඉතින් මේ ලස්සන නිවස හදලා තියෙන්නේ MN Homes ඉතින්. ලංකාවේ ඕනම තැනක ඔයාලට පුළුවන් මේ වගේ ලස්සන ගයක් හදාගන්න. ඒ කියන්නේ ප්ලෑන් එක අඳින තැනේ ඉඳන්ම සම්පූර්ණයෙන් මේ වගේ ගයක් හදාගන්න ඔයාලට MN Homes උදව් කරනවා. ඉතින් කැමති නම් ඔයාලගේ නිවාස සිහිනය හැබෑ කරගන්න. තවත් හිත හිත ඉන්නේ නැතුව ඉක්මනටම කතා කරන්න මෙතන පල්ලෙහා තියෙන MN Homes Construction Company contact number එකට. ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදිහටම මම ආවා MN Homes ඔෆිස් එක ඔයාලට පෙන්වන්න. ඉතින් යාළ ලොකේට් වෙලා ඉන්නේ නාවල. හරියටම කිව්වොත් නාවල කොස්සත්ත පන්සල දන්නවනේ. අන්න එතන අහපැත තමයි මේ ඔෆිස් එක තියෙන්නේ. ඉතින් වසර 17ක් පුරාවට මෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ දිදුලන නාමයක් තමයි MN Homes කියලා කියන්නේ. එයාලගේ group of company එකක්. ඉතින් ඒගොල්ලන්ගේ MN Homes Developers Private Limited වගේම MN Property Developers තියෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු අතුලේ ඔෆිස් එක කොයි වගේද කියලා. බලමු. මාත් තව ගයක් හදාගන්න කල්පනාවක් තියෙනවා. ගිහිල්ලාම කතා කරමු.